ගුවන් අවකාශය වෙත ළඟා වූ රුසියානු ඔත්තු බැලීමේ බැලුන 6ක් පහර දී වනසා දැමූ බව යුක්‍රේන රජය දැනුම් දී තිබෙනවා. මෙම ඔත්තු බැලීමේ බැලුන ඊයේ පස්වරුව තුල කියෙව් ආසන්න කලාපය වෙත ළඟා වී තිබූ අතර ගුවන් ආරක්ෂණ පද්ධතීන් භාවිත කරමින් ඒවා වෙනසූ බවයි යුක්‍රේන හමුදා නිවේදනය කළේ. දැවැන්ත මට්ටමේ ප්‍රහාරයක් සඳහා ඉලක්ක ලබා ගැනීම මෙම ඔත්තු බැලීමේ මෙහෙයුමේ අරමුණ ලෙස නම් කර තිබුණා. යුක්‍රේන ගුවන් හමුදා ප්‍රකාශක යෝරි ඉන්හම් සඳහන් කළේ නගරයේ ගුවන් ආරක්ෂණ පද්ධතීන් පිළිබඳ තත්ත ලබා ගැනීමට මෙහිදී රුසියාව තැත් කර තිබූ බවයි. රුසියාවේ ඔත්තු බැලීමේ යානා අවදානමට ලක්වීම වලක්වා ගනිමින් බැලුන හරහා ඔත්තු බැලීමට රුසියාව තැත් කරන බව හෙළි කර තිබුණා. මෙම ඔත්තු බැලීමේ බැලුන තුල පරාවර්තක සහ ඉලෙක්ට්‍රොනික උපකරණ රඳවා තිබූ බවයි යුක්‍රේන හමුදා ප්‍රකාශ කළේ. මෙම බැලුන යොදා ගනිමින් යුක්‍රේන වෙත පහර දීමටද රුසියාව සැලසුම් කරමින් පවතින බවට සැක මතුව තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර උපාය මාර්ගික අධ්‍යයන ආයතනය සඳහන් කළේ රුසියාව සිය යුද උපකරණ ආරක්ෂා කර ගැනීමට තැත් කරමින් පවතින බවයි. මේ දක්වා යුක්‍රේන යුද්ධය තුල රුසියාවේ යුද ටැංකි වලින් හරි අඩක් විනාශ වී පවතින බව එම වාර්තාව සඳහන් කළා. කෙසේ වෙතත් රුසියාවේ ගුවන් බලය සම්පූර්ණ මට්ටමින් පවතින බැවින් ඉදිරි ප්‍රහාර සඳහා ගුවන් බලය භාවිත කළ හැකි බව හෙළි කර තිබෙනවා. ලැගනීර යුක්‍රේනයේ බක්මූට් නගරය ලබන මාසයේ මුදා ගන්නා බව රුසියානු හමුදාවට සම්බන්ධ වැග්න කුලි හමුදා දැනුම් දී තිබෙනවා. වැග්න හමුදා ප්‍රධානී යෝජනී ප්‍රිගෝෂීන් සඳහන් කළේ මේ සඳහා තීරණාත්මක මට්ටමේ ප්‍රහාර දියත් කරමින් පවතින බවයි. කෙසේ වෙතත් ලිපර් 2 වර්ගයේ යුද ටැංකි ඇතුළු නවීන මට්ටමේ බටහිර ආයුධ ළඟාවීම තුළ මෙම ඉලක්කය අසීරු විය හැකි බවද පවසා තිබුණා. මේ වන විටත් වැග්න කුලි හමුදා ලෙපර් 2 වර්ගයේ යුද ටැංකි වනසා දැමීම පිළිබඳ විශේෂ පුහුණුවක්ද ලැබමින් පවතින බවයි වැග්න ප්‍රධානියා කියා සිටියේ. ආර්ටයෝ මොස්ක් ලෙස නම් කරන බක්මූට් නගරය යුක්‍රේන යුද්ධයේ තීරණාත්මක ස්ථානයක් වන අතර මෙය දෙවන ලෝක යුද්ධයේ ස්ටාලින්ග්‍රාඩ් සටනට සමාන බව පවසා තිබුණා. මෙම නගරයේ බලය රඳවා ගනු ලබන පාර්ශවය ඩොනෙට්ස් කලාපයේ ඉතිරි සීමා පාලනය කරනු ඇති බවයි යුජිනි ප්‍රිගෝෂීන් ප්‍රකාශ කළේ. මේ වන විට දිශාවන් කිහිපයකින් නගරය වැටලීම සඳහා රුසියානු හමුදාවන් තැත් කරමින් පවතින අතර මේ සඳහා දරුණු මට්ටමේ ගැටුම් පවතින බව හෙළි කර තිබුණා. මෙම සටනේදී යුක්‍රේන වෙත හිමිවන බටහිර ආයුධ සම්පූර්ණ මට්ටමින් වනසා දැමීමටද කටයුතු කරන බවයි රුසියාව ප්‍රකාශ කළේ. දකුණු චීන මුහුදේදී පිලිපීනයට එල්ලවන චීන ප්‍රහාරයක් තුල හමුදා මැදිහත් වීමක් සිදු කිරීමට සූදානම් බව ඇමරිකාව දැනුම් දී තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කළේ චීන නෞකාවක් විසින් පිලිපීන නාවිකයන් වෙත ලේසර් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියෙන් පසු මෙම තීරණයට එළඹී බවයි. ඇමරිකාව සහ පිලිපීනය අතර පවතින ආරක්ෂක ගිවිසුම මත පිලිපීනයේ ආරක්ෂාව සඳහා අමෙරිකාව බැඳී සිටින බව ඩෙඩ් ප්‍රයිස් සඳහන් කළා. දකුණු චීන මුහුදේ නිදහසේ යාත්‍රා කිරීමේ අයිතිය තහවුරු කිරීම අමෙරිකාවේ වගකීමක් ලෙස සලකන බවද දැනුම් දී තිබෙනවා. මෙහිදී මිත්‍ර පාර්ශවයන් වෙත එල්ලවන චීන බලපෑම් අත්නොමතික සහ අවදානම් මට්ටමක පවතින බැවින් මේ සම්බන්ධයෙන් අමෙරිකාව විමසිල්ලෙන් පසුවන බවයි ප්‍රකාශ කළේ. දකුණු චීන මුහුදේ සම්පූර්ණ අයිතිය චීනය අපේක්ෂා කරන අතර පිලිපීනයේ ඇතුළු රාජ්‍යයන් රැසක් වෙත සිය සම්ප්‍රදායික මුහුදු කලාප භාවිත කිරීමට බාධා මතුව තිබෙනවා. පිලිපීන හමුදා ප්‍රධානී රෝමියෝ බ්‍රට්න සඳහන් කළේ මතුවේ හැකි චීන අවදානම් සැලකිල්ලට ගනිමින් දැවැන්ත මට්ටමේ ඇමරිකානු සහ පිලිපීන යුද අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බවයි. පිලිපීන නාවිකයන්ට එල්ල වූ ලේසර් ප්‍රහාරය පිළිබඳ චීන තානාපති කැඳවා දැඩි විරෝධය පළ කරන ලද බව පිලිපීන ජනපති කාර්යාලය දැනුම් දී තිබුණා. එවන් අත්නොමතික ක්‍රියාමාර්ග යළි සිදුනු කරන ලෙස මෙහිදී චීනයට දැනුම් දී පවතින බවයි පිලිපීන ජනපති ෆර්නැන්ඩි මාකෝස් සඳහන් කළේ. දකුණු චීන මුහුදේ සාමය ආරක්ෂා කිරීමට පිලිපීනය කැපවන අතර සිය මුහුදු කලාපය චීනය වෙත ලබා නොදෙන බවද දැනුම් දී තිබුණා.
ජීනේට ඉහලින් ඇමරිකාවේ ඔත්තු බැලීමේ බැලුන පියාසර කිරීම සම්බන්ධයෙන් දැඩි මට්ටමේ පියවර අනුගමනය කිරීමට නියමිත බව දැනුම් දී තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වෙන් වෙන්බින් සඳහන් කළේ ආසන්න සමය තුල ඇමරිකාවේ ඔත්තු බැලීමේ බැලුන ටිබෙට් කලාපයට සහ සීජියන් නගරයට ඉහලින් පියාසර කළ බවට සාධක ලැබී පවතින බවයි. මේට සම්බන්ධ ඇමරිකාවේ සියලු පාර්ශව වෙත නව සම්බාධක හඳුන්වා දීමට කටයුතු කරන බව චීන රජය ප්‍රකාශ කළා. චීන බැලුනයකට ඇමරිකාව පහර දී වනසා දැමීමෙන් පසු මෙම මතභේදය වර්ධනය වෙමින් පවතින අතර ඇමරිකාව මෙය සීමාව ඉක්මවා රැගෙන ගිය බවයි චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර ඇමරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වින්ඩි ෂාමන් සඳහන් කළේ ඇමරිකාවේ ඔත්තු බැලීමේ බැලුන චීනයට ළඟා වූ බවට එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි. චීනය සම්බන්ධයෙන් ඇමරිකාවට බියක් නොපවතින බැවින් චීනය සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ අවශ්‍යතාවයක් නොපවතින බව පවසා තිබුණා. චීනයේ ජාත්‍යන්තර ඔත්තු බැලීමේ ජාලය හෙළිව පවතින බැවින් එය වසන් කර ගැනීමට චීනය තැත් කරන බව වින්ඩි ෂාමන් පවසා තිබුණා. මේ අතර මිචිගන් සරසවියේ පරිශ්‍රයක ඇලෙක්ස් කොන්ස්ට්‍රේ සඳහන් කළේ කැනඩා වාසන්නේදී ඇමරිකාව විසින් බිම හෙළූ වස්තුන් හඳුනා නොගත් UFO කාණ්ඩයට ඇතුළත් බවයි. මෙහිදී අස්ත්‍රාස්ත්‍රාකාර වස්තුවකට එල්ල කළ පළමු මිසයිල් ප්‍රහාරය නියමිත ඉලක්කයෙන් බැහැරට ගමන් කර තිබූ අතර මෙම වස්තුවේ සුන්බුන් හඳුනාගෙන නොතිබූ බවද පවසා තිබුණා. මෙය ඇමරිකාව තුළින් වසරකදී වාර්තා වනු ලබන 5000කට ආසන්න UFO සංසිද්ධීන්ගෙන් එකක් බවයි පවසා තිබුණේ. තායිලන්තයේ පොළොව පත්ලේ ගුහාවක් තුළ සිරව සිටියදී 2018 වසරේදී බේරාගනු ලැබූ පාපන්දු කණ්ඩායමේ නායකයා බ්‍රිතාන්‍යයේදී මිය ගොස් තිබෙනවා. ඩුවම්පෙත් ප්‍රොම්තෙප් ලෙස නම් කරන මෙම 17 සිසුවා හදිසි අනතුරකින් මරණයට පත්ව පැවති බවයි තායිලන්ත රජය නිවේදනය කළේ. සිය පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු සමග මෙම සිසුවා ඇතුළු තවත් සිසුවන් 11 දෙනෙකු තායිලන්තයේ පොළොව පත්ලේ ගුහා සංකීර්ණයක් තුළ සතියකට වැඩි කාලයක් සිරව සිටි අතර දෙවැන්ත මට්ටමේ මෙහෙයුමකින් පසුවයි මුදාගෙන තිබුණේ. මෙම අවදානම් මට්ටමේ මෙහෙයුම තුළ ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ අයකු මිය ගොස් තිබුණා. මෙම කණ්ඩායමට ලබා දුන් ජාත්‍යන්තර මට්ටමේ ශිෂ්‍යත්ව මත මෙම සිසුවා බ්‍රිතාන්‍ය වෙත ගමන් කර තිබූ බවයි හෙළි කර තිබුණේ. මෙම අනපේක්ෂිත මට්ටමේ මරණය පිළිබඳ තායිලන්ත ජනතාවගේ කනගාටුව පළ කරන බව තායිලන්ත රජය දැනුම් දී තිබෙනවා. තුර්කියේ හටගනු ලැබූ මාරක භූකම්පණයෙන් දින 9කට පසු සුන්බුන් අභ්‍යන්තරයේ සිරව සිටි මවක සහ දියණියන් දෙදෙනෙකු මුදාගෙන තිබෙනවා. තුර්කියේ අන්ටාකියාහි මහල් ගොඩනැගිල්ලක සුන්බුන් තුල මෙම තිදෙනා සිරව සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ වන විට භූකම්පණය හේතුවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 41,000ක් ඉක්මවා පවතින අතර මේ වන විට සීමිත කලාපයන් කිහිපයක පමණක් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බවයි නිවේදනය කළේ. මේ දක්වා දහස් සංඛ්‍යාත පිරිසක් සුන්බුන් තුළ සිරව සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබීම අසීරු බව තුර්කි බලධාරීන් දැනුම් දී තිබෙනවා. මුදා ගැනීමේ මෙහෙයුම් නවතා දැමීමට එරෙහිව දැඩි මට්ටමේ විරෝධයක්ද මතුව පවතින අතර මේ හරහා දහස් සංඛ්‍යාවකගේ ජීවිත අවදානමකට ලක්වන බව පවසා තිබුණා. මේ අතර තුර්කියේ භූකම්පනය හටගත් කලාප තුල රික්ට පරිමාණයේ ඒකක 4.6ක භූ කම්පනයක් අද සිදුව තිබෙනවා. දෛනික මට්ටමින් කලාපය තුල මේට සමාන පසුකම්පන තත්වයන් අඛණ්ඩව වාර්තා වන බවයි ඇමරිකානු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ දක්වා භූ කම්පනයෙන් පසු සහන ලබා දීමට බාධා මතුව තිබූ සිරියාවේ කැරලිකරුවන්ගේ පාලන කලාපය වෙත මුල්වරට සහන සේවා කණ්ඩායම් ඇතුළු වී තිබෙනවා. එම කලාපය තුළ භූකම්පණයෙන් පසු බරපතල මට්ටමේ මානුෂීය අර්බුදයක් හටගෙන පවතින බවයි සහන සේවා කණ්ඩායම් ප්‍රකාශ කළේ.
අට්ලාන්ටික් සාගරයේ ගිලිය ගිය ටයිටැනික් නෞකාවේ සොන්බුන් හඳුනා ගන්න ලැබුව පළමු අවස්ථාවේ හෙලිනොකල දර්ශන මුල් වරට ලෝකයේ වෙත මොදා හැර තිබෙනවා. ටයිටැනික් සිනමා පටයට වසර 25ක් සපිරීම වෙනුවෙන් මෙම දුර්ලභ දර්ශන මුදා හැර පවතින බවයි රොයිට පුවත් සේවය සඳහන් කළේ. අට්ලාන්ටික් සාගරයේ මීටර 3800ක් ගැඹුරින් මෙම නෞකාවේ සොන්බුන් හඳුනාගෙන තිබූ අතර 1985 වසර තුල මෙම දර්ශන ලබා ගැනීමට කටයුතු කර තිබුණා. 1912 දී ටයිටැනික් නෞකාව ගිලී ගිය අතර එහිදී පුද්ගලයන් 1500 දෙනෙකු මරණයට පත් වී තිබුණා. නෞකාවේ සොන්බුන් හඳුනා ගනු ලැබූ පළමු අවස්ථාව වන විටත් එය කොරල්පර මගින් වැසී තිබූ බවයි ප්‍රංශයේ ජාතික විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ. මෙම දර්ශන මේ දක්වා ආරක්ෂිතව රඳවා තිබූ අතර ටයිටැනික් සිනමා පටය මුල් කර ගනිමින් මෙම දර්ශන මුදා හැරීමට තීරණය කළ බවද දැනුම් දී තිබුණා. ඩූම්ස්ඩේ ග්ලැසියරය ලෙස හඳුන්වන ඇන්ටාක්ටිකාවේ ත්වාට්ස් ග්ලැසියරය අසාමාන්‍ය මට්ටමේ වේගයකින් දියවී යමින් පවතින බව නවතම වාර්තාවක් තුළින් හෙළි කර තිබෙනවා. කිලෝමීටර 120ක දිගකින් යුක්ත මෙම ග්ලැසියරය ලෝකයේ මුහුදු ජල මට්ටම් මීටර 3කින් වර්ධනය කිරීමට සමත් බවයි බ්‍රිතාන්‍ය පර්යේෂණ කණ්ඩායමක් සඳහන් කළේ. ගෝලීය උණුසුම අඛණ්ඩ මට්ටමින් වර්ධනය වීම සමග මෙම ග්ලැසියරය කොටස් බවට පත් වෙමින් දියවී යමින් පවතින බවද හෙළි කර තිබුණා. මේ වන විට ඇන්ටාක්ටිකාව ආශ්‍රිතව වසරක් තුල අයිස්ටොන් බිලියන 150ක් දියව යමින් පවතින අතර ග්‍රීන්ලන්තයේ ආශ්‍රිතව වසරකට අයිස්ටොන් බිලියන 270ක් සාගරය වෙත එක් වෙමින් පවතින බවයි ප්‍රකාශ කළේ. මේ සමග මුහුදු ජල මට්ටම් ඉහළ යාම ලෝකයේ සෑම පුද්ගලයන් දස දෙනෙකුගෙන්ම අයකු වෙත වාරාන්තික මට්ටමින් බලපෑමේ ඉඩක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී තිබෙනවා. මෙය හිමාලයේ සිට පැසිෆික් කලාපයේ සීමාව දක්වා වරපතල මට්ටමේ අවදානමක්ද මතු කළ හැකි බවයි හෙළි කර තිබුණේ. මෙහිදී ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, තායිලන්තය, චීනය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය වෙත ඍජු මට්ටමේ තර්ජන මතු කරන බව දැනුම් දී තිබුණා. මේට අමතරව ලෝකයේ සෑම දූපත් රාජ්‍යයක් වෙතම මෙම අවදානම වරපතල මට්ටමින් බලපාන බවයි ප්‍රකාශ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.